ඇයි අරයාට වැඩිද? ඕබ්‍රෝ එයට ඩේට වැඩි වෙලා මෙගා ඩෙල් සින්දා ඊළඟ මාස දෙකේම යට ඩේට ඩබ. This is Other Therana Late Night. අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරනයේ දේශීය සන්නාමය අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දුතික ගෑෂාන් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තක්. අමාත්‍යංශ විෂයන් ගැසට් කෙරේ. පොලිසිය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජනපති යටතර. කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සෝපානයක් කඩා වැටේ. රග ක්‍රීඩකෙක් මරුත. උතුරේ ගංවතුරු පහව යන ලකුණු. මනුසත් දෙරණ ආධාර උතුර බලා ගමන් අරඹයි. නව විවස්ථා සූදානම ගැන සුමන්තිරන් කියයි. මේ උත්සව සමයේ ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් එන සිංහ විස්ටා TV එකක් මිලදී ගන්නා ඔබට හිත පිරෙන්න වාසි රැසක් ඕනෑම සිංහ ප්‍රදර්ශනාගාරයකින්. කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයන් ජනාධිපතිවරයා විසින් ගැසට් කර තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිදු අමාත්‍යංශයක් යටතට ගැසට් නොකිරීම නිසා එම ආයතන ජනාධිපතිවරයා යටතට පැවරෙනවා. රාජ්‍ය රහස් තොරතුරු සේවය සහ පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයේ යටතට පවරා තිබෙනවා. The big story. ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව, රාජ්‍ය රහස් තොරතුරු සේවය, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 21ක් අයත් වනවා. එමෙන්ම ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට ලංකා මහවැලි අධිකාරිය මොරගහකන්ද සහ කළුගඟ ජලාශ ව්‍යාපෘති ඇතුළු ආයතන 22ක් අන්තර්ගත කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යවුන කටයුතු අමාත්‍යාංශයට ජාතික තරුණ සේවා සභාව, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 24ක් ඇතුළත්. ගැසට් නිවේදනයට අනුව මංගල සමරවීර මහතා යටතේ ඇති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 48ක්. යනුව මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, සිළුම රාජ්‍ය බැංකු ඇතුළු ආයතන රැසක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඇතුළත් වෙනවා. එමෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සහ ලේක් හවුස් ආයතනයේද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ඇති බව සඳහන්. රවි කරුණානායක මහතා යටතේ ඇති විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතට ලංකා විදුලි බල මණ්ඩලය සහ එහි පාලිත සමාගම්, ලංකා විදුලි බල සමාගම, සීමා සහිත ලංකා ගල්ලඟුරු සමාගම ආදී අයත් වනවා. කෙසේ වෙතත් රවි කරුණානායක මහතාට අයත් ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට කිසිදු ආයතනයක් ගැසට් කර නැහැ. අනිකුත් කැබිනට් අමාත්‍යාංශවලට හිමි විය යුතු ආයතන සහ විෂයන් සාමාන්‍ය පරිදි ලබා දී තිබෙනවා. මේ අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනා සඳහාද ආයතන හා කාර්යයන් වෙන් කරමින් ඊයේ රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය ධුරයට පත්වු අජිත් පී පෙරේරා මහතා යටතට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හා සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ගැසට් කර තිබෙනවා. එමෙන්ම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය ධුරයට පත්වු සුජීව සේනසිංහ මහතාට ජාතික මූල්‍ය අධ්‍යයන ආයතනය, ජාතික විද්‍යා පදනම ඇතුළු ආයතන 19ක් අයත් කර තිබෙනවා. පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ධුරයට පත්වු ආචාර්ය හර්ෂද සිල්වා මහතාට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ගැසට් කර තිබෙනවා. මේ අතර දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ශ්‍රී ලංකන් කේටරින් සමාගම කිසිදු අමාත්‍යාංශයක් යටතට ගැසට් කර නොමැති අතර එය ජනාධිපතිවරයා යටතේ පවතිනවා. එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද ජනාධිපතිවරයා යටතේ පවතිනවා. The big story. කොළඹ නවම් ආවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් බිමට පතිත වී සිදු වූ අනතුරකින් සියනන් FC ක්‍රීඩා සමාජයේ රග ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා. අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. කොළඹ නවම් ආවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක අද අලුයම 1:50ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
විදුලි ස්තෝපානයේ පළමු මහලේ සිට රාත්‍රී සමාජ ශාලාව පිහිටි නවවැනි මහලට යාම සඳහා ක්‍රියාත්මක කර තිබූ අවස්ථාවක ස්තෝපානය ඊට පහලින් පිහිටි බිම් මහල වෙත පතිත වී ඇති බවයි පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ. මෙම අවස්ථාවේ පුද්ගලයන් 12 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විදුලි ස්තෝපානයේ සිට තිබෙනවා. සෝපානය බිමට පතිතවන අවස්ථාවේ එහි සිටි තරුණයෙකු ඉන් පිටතට පැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔහු සෝපානයත් බිත්තියත් අතරට ඇද වැටී ඒ තුල සිරවීමෙන් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මෙලෙස අනතුරෙන් මියගියේ තලංගම උතුර බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කෝකිල සමන්ද පෙරම නැමැති 25 හැවිරිදි තරුණයෙක්. ඔහු CRNFC ක්‍රීඩා සමාජය නියෝජනය කරන රගර් ක්‍රීඩකයෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි සිසුවෙකුද වනවා. ඔහු පසුගිය සතියේ නිමා වූ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදා කණ්ඩායමට එරෙහිව CRNFC කණ්ඩායම වෙනුවෙන් මෙලෙස ක්‍රීඩා කර තිබුණා. Asset piece has been troublesome. Umaka Gunaratna breaks around the back. Joel Pereira asking for it but unfortunately he did not receive it and after that අනුතර සිදුවන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ජාලවල මෙලෙස පළ වුණා. අනතුරෙන් විදුලි සෝපානයේ සිට තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. අනෙක් පුද්ගලයාගේ පාදවලට අනතුරෙන් තුවාල සිදු වී ඇති අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා. මියගේ රගර් ක්‍රීඩක කෝකිල සමන්ද පෙරමගේ දේහය අද රාත්‍රියේ තලංගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ඒමට කටයුතු සූදානම් කර තිබුණා. විදුලි සෝපානය මෙලෙස බිමට පතිත වීම සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් හැඳවීමට පොලිසිය මේ වන විටත් පියවරගෙන තිබෙනවා. එහි නිගමනය අනුව ඉදිරි විමර්ශන සිදු කරන බවයි කොම්පඤ්ඤවේදී පොලිසිය සඳහන් කළේ. උතුරේ ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් තිබුණත් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 123,234 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. මේ අතර විපතරපත් උතුරේ ජනතාවට අත්වැළක්වන්නට අප ආරම්භ කළ මනුසත් දෙරණ ක්‍රියාන්විතයට ඔබ ලබා දුන් ආධාර රැගත් ලොරියත් රැසක් අද උතුරු පළාත් බලා ගමන් ආරම්භ කළා. අයහපත් කාලගුණේ හේතුවෙන් පසුගිය දින කිහිපයේදී උතුරේ දෛනික ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වූ අතර කිල්නොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 1119කට අයත් පුද්ගලයන් 3623 දෙනෙකු අවතැන් කඳවුරු 10ක රඳවා සිටිනවා. එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 265කට අයත් පුද්ගලයන් 807 දෙනෙකු තවදුරටත් අවතැන් කඳවුරු 3ක මේ වන විට රැඳී සිටිනවා. ඒ අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සංචාරක නිරත වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිලිනොච්චිය කණ්ඩාවලේ මුර්ගානන්ද විද්‍යාලයට පැමිණි ජනතාව වෙත ආධාර බෙදා දෙනු ලැබුවා. අමතුමා දැන් හොඳම අවස්ථාවක් උදා වෙලා නේද මේ සංහිඳියාව ඇති කරන්න ද්‍රවිඩ ජනතාවත් දකුණේ ජනතාවත් අතර? මගේ ජීවිත කාලයේදී මම සංහිඳියා වෙනුවෙන් සියලුම දේවල් මම කරලා තියෙනවා. ඒ නිසා අපේ යුතුකමක් තිබෙනවා දකුණේ ඉන්න අපි උතුරේ ජනතාව අවුරුදු 30ක යුද තත්ත්වයකට මුහුණ දීලා දුක් විඳලා දැන් මේ වගේ ස්වාභාවික විපත් වලින් මේවා වුණ වෙලාවේ අපිට එන්න මම සන්තෝෂ වෙනවා. මනුස්සත් දෙරණ අපිට හුඟක් සහයෝග දෙනවා සෞඛ්‍ය කටයුතු වලට, අපේ වකුගඩු නිවාරණය, එතකොට ඊට පස්සේ අපේ පිළිකා පිළිබඳව කළා. අද දවසේ මෙවැනි දෙයක තැනකට ඇවිල්ලා මේ ක්‍රියාවක් වෙන ඔබලත් දකුණේ ඉඳලා නාලිකාවක් ඇවිල්ලා උතුරට මෙහෙම කිරීම මේ සංහිඳියාව සඳහා අපි අතර අවබෝධය ගොඩනැගීම සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතර ආණ්ඩුකාර සංසදයේ විසින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආධාර බෙදා දීම සිදු කළා. මේ ගොඩක් ඉන්නවා අපේ පැත්තේ දෙමළ පාටිස් ඉන්නවා. ඒගොල්ලෝ එන්නේ මිනිස්සුස්ලා වගේ, ඒගොල්ලන්ගේ වාහනේ මේ වගේ විලේජ් සයිට් එකට යන්නේ නැහැ. මිනිස්සුත් එක්ක ටයිම් වේදම් කරන්න ඒගොල්ලෝ ලෑස්ති නැහැ. ඒගොල්ලෝ A9 රෝඩ් එකේ ඇවිල්ලා කච්චේරි එක මීටින් කරලා යනවා. මේ අතර ගංවතුරෙන් විනාශයට පත් වූ පන්නක්කණ්ඩි ග්‍රාමයේ තත්ත්වය සොයා බැලීමටද අද දෙරණ මාධ්‍ය කණ්ඩායම අමතක කළේ නැහැ. ඉතින් ඔබට පේනවා ඇති ඔවුන්ගේ දෛනික කටයුතු නැවතත් මේ නිවාස වලට ඇවිල්ලා ආරම්භ කරන්නේ කොහොමද කියන එක ගැන අපිට නම් තියෙන ප්‍රශ්නාර්ථයක්. மத்த இராணுவம் தான் வந்து எங்களுக்கு சின்ன சின்ன உதவிகள், இந்த கிணறு எல்லாம் குடிநீர் எல்லாம் இறைச்சி தந்துருக்குறாங்க. அவங்க தான் எங்களுக்கு உதவியாக இருக்குது.
மற்ற ஆடு மாடுகள் எல்லாமே அவங்க தான் காப்பாற்றி விட்டார். ராணுவம் திரையினோட குடக்க இக்கப்பாட்டம் எல்லாமே அவங்க கட்டி உதவுக்கார நெத்தான் சைனா ஆணியாக்கு வேண்ட திபுனா இக்க வழக்கு கத்தா கட்டி ஆப்பிக்கு அப்போ தக்காளியை விடுப்ப கட்டி தரேன்ற ராணுவம் வந்து தான் எங்களை கரையுதுன்னு இவையில் தான் வந்து எங்களை வந்து கரையுதுன்னா இவையில் தண்ணி தண்ணியில் ஓப்பனிங்க கிருதியாக்கு குடிசீக்கிறக்கமாக நீங்கள் வரையுங்க நாங்கள் நிற்க நீங்கள் உயிரை காப்பாற்றினா இவையில் தான் வந்து எங்களுக்கு வந்து நாங்கள் வந்து வெள்ளத்தால் பாதிக்கப்பட்டு ஸ்கூலில் இருக்கிறோம். அதுக்கு வந்து இப்போ எல்லா நிறுவனங்களும் உதவி செஞ்சது, அதை விட ஆமிக்காரர் தான் வந்து கூடுதலாக உதவி செஞ்சுருக்காங்க. மே பிரதேச ஜனதாவகி தைனிக கட்டியத்து நெவத்தவத்தாவக் ஆரம்பக்கிற தீம சதா மூலிகம் அவசதாவன பிரிசுது பானிய ஜல மே ஜனதாவோட லபாதீமி ஆரம்புனின் ஸ்ரீலங்கா யுத அமுதாவத் நாவிக அமுதாவத் மே தினவில் திவாரன் நொபலமின் மே பிரதேசேம லிங் பிரிசுது கர தீமை கட்டியுத்த மேவினிட்ட சிதுகரமின் பவத்தினோம். මේ අතර මනුසත් දෙරණ ආරම්භ කළ සහන ක්‍රියාන්විතයට ඔබ ලබා දුන් පරිත්‍යාග අද දිනේත් විපතටපත් අපේ රටේ අපේම සහෝදර ජනතාවට ලබා දීම සඳහා දෙරණ ප්‍රධාන කාර්යාලයෙන් පිටත් කර හැරීම සඳහා කටයුතු සූදානම් කෙරුණා. වෙස්ටර්න් ආයතනය වෙනුවෙන් මේ විපතටපත් වූ ජනතාවට අපි සහනයක් දීමට තමයි කරන්න හැදුවේ. දෙරණ බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් කර කිරීම සඳහා. සහෝදරත්වයේ දෑත් දිගු කරමින් අපිට පුළුවන් ආකාරයෙන් අපි සහනයක් වෙන්න තමයි මේ ගංවතුර ආධාර අපි එකතු කරගෙන ආවේ අද දිනේ. මාත් එක්ක ඇවිල්ලා ඉන්න මෙතන ආනන්ද නාලන්ද ප්‍රෙසිඩන්ට්ස් කෝට්ටේ තව අශෝක විද්‍යාලය කොළඹ ඒ ස්කෝලෙන් ඇවිල්ලා මෙතන උදව් කරන්න ඇවිල්ලා ඉන්නවා අපේ උතුරේ සහෝදරයන් සහෝදරියන් වෙනුවෙන්. හෙට දිනේදී මනුසත් දෙරණ ක්‍රියාන්විතයේ යටතේ එක්රැස් කළ ආධාර කිලිනොච්චි සහ බුලතිව් ප්‍රදේශවල විපතටපත් ජනතාව අතර බෙදා දීමට නියමිතව තිබෙනවා. පීඩාවට පත්ව සිටින උතුරේ අපේම ජනතාව වෙනුවෙන් පිළිසරණක් වන්නට ඔබ ලබා දුන් ද්‍රව්‍ය ආධාර අද පස්වරුවේදී මේ විදිහට උතුරු ප්‍රදේශයේ බලා පිටත් කර යවුණා. මේ ලබා දෙන්නේ අපේ ආධාර නෙවෙයි, ඔබ විසින් ලබා දුන්න ආධාර අපේ ඉල්ලීමට සියලුම ජනතාව තමයි මේ ආධාර අපිට ලබා දුන්නේ. අපිව විශ්වාස කරලා ඔබගේ විශ්වාසයේ මොන අයුරින්වත් අපි කඩ කරන්නේ නැහැ. මේවා අදාළ අය අතටම අපි මේ ආධාරපත් කරනවා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ පෙබරවාරි 4 වනදාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම් පොතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි දෙමළ ජාතික සංධානය පවසනවා. එම සංධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්ත්‍රයන් මහතා අද යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළා. 2015 අගෝස්තුවල ඉඳලම යහපාලන ආණ්ඩුවට එකතු වෙන්න කියලා දෙමළ සංධානයට ආරාධනා ලැබුණා. එක් වතාවක් ජනාධිපතිවරයාම කිව්වා, ඇයි ඔයාලා එකතු වෙන්නේ නැති කියලා. මට පුද්ගලිකව ආරාධනා ලැබුණේ නැහැ. හැබැයි ආණ්ඩුවට එක් වෙලා ඇමතිකම් බාර ගන්න කියලා අපේ සංධානයට යෝජනා ආවා. නමුත් දෙමළ ජනතාවගේ ගැටලුවට ජාතික විසඳුමක් ලබා දෙන්න තුරු කිසිම ආණ්ඩුවකට එකතු වෙන්න අපේ කිසිම සූදානමක් නැහැ. අපිත් ජනතා විමුක්ති පෙරමුණත් එකතු වෙලා තමයි නව ව්‍යවස්ථාවට අදාළ අතුරු කමිටු වාර්තාව ගෙනාවේ. එහි උතුරු නැගෙනහිර පළාත් එකතු වෙන්න ඕන කියලා අපි සටහන් කරලා තියෙනවා. මහජන එක්සත් පෙරමුණ විතරයි ඒකට අකමැති වුණේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඒට අදහසක් දැක්වුවේ නැහැ. ඔවුන් කිව්වේ දැනට එය නොවිය යුතු දෙයක් කියලයි. පළාත් ඒකාබද්ධ වෙනවා නම් එහෙම එකතු වෙන්න පුළුවන්. නමුත් එහෙම එකතු වෙන්න ජනමත විචාරණයකට යා යුතුයි කියලා එම වාර්තාවේ සටහන් කරලා තියෙනවා. එම කරුණට ජනතා විමුක්ති පෙරමුණ එකඟයි. ඊයේ අගමැතිතුමා මහනායක හිමිවරුන් හමු වුණා. එහිදී බුද්ධඝමටත් ප්‍රමුඛස්ථානයක් දෙනවා කියලා ප්‍රවෘත්තිය අද පළ වෙලා තියෙනවා. ඒ බව අර අතුරු කමිටු වාර්තාවෙත් තියෙනවා. බුද්ධඝමට ප්‍රමුඛස්ථානයක් දීම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේම අනිත් ආගම් වලට සමානව සලකන්න ඕනේ. මහින්දගේ පාර්ශවය කියන දෙයක් තමයි නොවැම්බර් 7 වනදා ගේන්න තිබුණු ව්‍යවස්ථා කිටුම් පතර බාධා කරන්න තමයි අපි වෙනසක් කළේ කියලා. හැබැයි අපි ජාතික අණ්ඩුවක් හදාගන්න අපේ සහය පළ කළේ අපිට අරමුණක් තිබ්බ හින්දා. ඒ අරමුණ කඩා බිඳන ලෙස ඔක්තෝබර් 26 වනදා සිදු වූ වෙනස්කම් අපේ අරමුණට බාධා වෙන නිසාත් ව්‍යවස්ථාවට නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නොවන හින්දාත් ඊට විරුද්ධ වෙන්න සිද්ධ වුණා. දැන් ඉක්මනින් නව ව්‍යවස්ථාවේ වැඩ කටයුතු කරගෙන යනවා. එළමෙන පෙබරවාරි 4 වෙනිදාට කලින් එජාප ජවිපේ සහ අපිත් එකතු වෙලා හදපු කේටුම් පතක් ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් විශේෂඥ කමිටුව දීපු වාර්තාවේ තිබුණු කරුණු ගැන අපේ පාර්ශ්ව තුනම සල්කලා බලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් වතුණු නිසා පාර්ලිමේන්තු බහුතරය නැහැ කියලා කියනවා.
හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 20ක් 21 දෙනෙක් විතර ආණ්ඩුවට එක්වෙන්න යනවා කියලා කියනවා. එහිඳ අද ඒ අය අතරෙම අර්බුදයක් ඇති වෙලා. ඒ නිසාම එයාලට පක්ෂ කාර්යාලයේ වහන්නත් සිදු වෙලා. එයාලගෙන් එහෙම පිරිසක් ආවොත් අපේ අනිත් පාර්ශවයත් එක්ක 150කට වැඩි ප්‍රමාණයක් ඉක්මවා යනවා. මාවනල්ල ප්‍රදේශයේ හානිකිරීම් වලට ලක්ව බුදුපිලිම අද අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ නිරීක්ෂණයට ලක්ුණා. මාවනල්ල ප්‍රදේශයේ බුදුපිලිම කිහිපයකට පසුගිය සතියේ කිසියම් පිරිසක් හානි සිදු කර තිබුණා. එම බුදුපිලිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ එම ප්‍රදේශයේ විහාරස්ථාන වෙත ගොස් මහා සංඝරත්නය මුණ ගැසුණා. මෙතර කෙහෙලිය රමුකැල්ල මන්ත්‍රීවරයාද අද අදහස් පළ කළා. මේට වසර කීපයකට පෙර නම් මොකක්ද වෙලේ පල්ලියට ගහනවා කෝරාණිය නම් පාරේ දාන එක යුගයක් තිබ්බද දාර්ශකයේ දාර්ශකයේ තමුන් නාන්ත ගන්න මතකද මම දන්නේ නැහැ. හැබැයි අද මේ ජනතාව බුද්ධිමත් වෙලා තියෙනවා. එවනම් දේශපාලනය කරන කුහකත්වයෙන් ඉවත් වෙලා නියත දේශපාලනය කරනවා නම් ඒ දේශපාලනය කළ යුත්තේ මේ රටේ පසුබිම ගැන කල්පනා කරලා සිංහල දෙමළ මුස්ලිම් බැලේ බර්ගර් මෙසියු ජන කොටසකට ඒක රාශි කරලා යන ගමන. තවත් පොත් කිහිපයක් දැන් අනුරාධපුර රඹෑව මහකණදරාව දොළහැල ගම්මානයේ ජනතාව සති දෙකක පමණ කාලයක සිට හඳුනා නොගත් තව දළඹු විශේෂයක් හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම දළඹු විශේෂය ප්‍රදේශයේ ඇති ගස්වල සියලු පත්‍ර කාදමා විනාශ කරන බවත් නිවාසවල බිත්ති මත පවා පැතිර සිටින බවත් ගම්වාසීන් පවසනවා. හැටන් දික්කොය ෆෝඩයිස් වතුයායේ අක්‍රතිහ කොටසේ වතු නිවාස සංකීර්ණයක අදුදෑසන හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වතු නිවාස 24ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පසුව හැටන් පොලිසිය හැටන් අග්‍රසභාවයේ ගින්නිවන ඒකකයේ සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න බැඩ පැවැත්වීමට පියවරගත් අතර ගින්නේ නවතැන් වූ පිරිස් මෙවන විට තාවකාලික කඳවුරුවල නවතා තිබීමට වතු පාලන අධිකාරියේ පියවරගෙන තිබෙනවා. පිළියන්දල මාකන්දන ප්‍රදේශයේ ලිහිසි තෙල් අලවිසලකට ත්‍රිරෝද රථයකින් වැවෙනි කිසියම් පිරිසක් විසින් එම වෙළඳ සැලෙහි ලිහිසි තෙල් බෝතලයක් රැගෙන පලා යන ආකාරය ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවල මෙලෙස පටගත වී තිබුණා. පසුව වෙළඳ සැල් හිමියන් සහ ප්‍රදේශවාසීන් මෙම පිරිස පැමිණි ත්‍රිරෝද රථය පිටුපස හමා ගොස් එහි සිටි එක්සැක්කරුවෙකු අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා. අනතුරු අල්ලාගත් සැක්කරු පිළියන්දල පොලිසියට බහර දීමට වෙළඳ සැල් හිමියන් කටයුතු කර ඇති අතර පලා ගිය අනෙක් සැක්කරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. රත්නපුර පිටරවුම්පාර ප්‍රදේශයේ නිවසක ජීවත් වූ අඹු සැමි යුවලක් අතර හටගත් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා තියුණු ආයුධයකින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර තිබෙනවා. කපා දැමූ හිස කොටසද රැගෙන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. හිඟුරක්ගොඩ පිංපාර 31 කොළණිය ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් නිවසේ සිටි 40 හැවිරිදි පුත්‍රයා 166 හැවිරිදි පියාට පහර දී ඝාතනය කර තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරු හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පිහිටි පීඨ හතරක් ඊයේ රාත්‍රියේ සිට දින නියමයක් නොමැතිව අවසා දැමීමට කටයුතු කළ බව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති රංජිත් විජේවර්ධන මහතා පවසනවා. ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට සිදු කර ඇති පන්ති තහනම ඉවත් කරනමින් ඉල්ලා සිසුන් විසින් විශ්වවිද්‍යාලීය පරිපාලන ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් පැමිණ රැඳී සිටීම නිසා මෙම තීරණයට එළඹුණු බවයි රංජිත් විජේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ තවමත් සිසුන් කිහිප දෙනෙකු විශ්වවිද්‍යාලීය පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටින බවයි. ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් 67 වන වරට පවත්වන ලද ජාතික ජීවිතාරක්ෂක ශූරතාව ඊයේ පොලිස් පිහිනුම් තරාකයේ සහ ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වනු ලැබූ අතර කණ්ඩායම් 14ක් අතරින් එහි සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් නිලධාරීන් සමත්ව තිබෙනවා. කරුණායක ගුවන්තොරපළ තුල ක්‍රියාත්මක ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කටයුතු කාර්යක්ෂම සහ කඩනමින් සිදු කිරීම සඳහා අලුතින් ස්ථාපිත කර ඇති පරිගණක සහ ගුවන් ගමන් බලපත්‍ර ස්කෑන් කිරීමේ යන්ත්‍ර නිසා ගුවන්තොරපළ තුල ගුවන් මගින්ගේ දිගු පෝලිම් නිර්මාණය වී ඇති අයුරු දක්නට ලැබුණා. සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට අනෙක් වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් පැමිණීමේ කාලය වී ඇති බැවින් මෙම තත්ත්වය තවත් උග්‍ර වී තිබෙනවා.
ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනය මාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. This is Adaderna 24/7.